සුප්‍රකට UFC ක්‍රීඩකෙක් වෙච්ච කොන මැග්‍රෙගර් හරි අපූරු කතාවක් කියනවා. ඔහු කියනවා I work hard and I fight easily. හැම සටන් කාරියෙම කතාව එහෙම නෙමෙයි. ඔවුන්ට බෑ එහෙම පහසුවෙන් සටන් කරන්න. ඔවුන්ගේ සටන් සියල්ල පහසු වෙන්නේ නැහැ. හැබැයි කැපවීම ඇතුළේ එන ගමන අවසානයේදී පහසු සටනකට හේතුවක් වෙන්න පුළුවන්. අද මාත් එක්ක මැදිරින්න චෑම් කඩේ විභාගයක් තීරණාත්මක කඩේ විභාගයක් පේන මානේ තියාගෙන හැමදේම සමබර කරගෙන මොනවාද ක්‍රීඩාව ක්‍රීඩාව ඇතුළේ ඔබට ඉදිරියෙන් පේනවා මම හිතන්නේ ඔහු කළුපට ධාරියෙක් අනිත් පැත්තෙන් ඔහු Tamanගේ පාසල ඇතුළේ ඔහුට ලබන්න පුළුවන් ඉහළම තනතුරේ ඉන්නවා ඉතින් මේ තමයි කවිදු අද මාත් එක්ක මැදිරින්න චෑම් කවිදු මම ඔය කියපු කතාවට මම ඔය දීපු හැඳින්වීමට උණු පුරණ ටිකක් ඇති අපි ඊට පුරව ඔව් මල්ලි තරෝ මං ගැන හැඳින්වුවොත් මම කවිදු ලක්ෂාන් ධර්ම නුගල මද්විද්‍යාලෙ මෙනු අනේ ඒ පවුලේ මා තාත්තා නංගි තමා ජීවත් වෙන්නේ මගේ චරිත ගැන දැනගන්න උනොත් මම අන්නයට ගොඩක් උදව් කරන්න කැමති කෙනෙක් ඒ වගේම උදව් ගන්නත් කැමති වගේම පොරු ගන්න ඕනේ නැනේ උදව් ගන්නත් අපි කැමති ඒ වගේම සාමාන්‍යයෙන් කෙනෙක්ට වඩා බොරුවක් කියන්න බෑ ඒක මං අත්දැකලා තියෙන දෙයක් බොරු කියන්න ගිහිල්ලා වැරදුන අවස්ථාත් ගොඩක් තියෙනවා ඒ වගේ දේවල් දා තියෙනවා ඒ වගේම අල්ලි කිවි විදිහටම කඩිමි භාගයක් ළඟ තියාගෙන පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාත් මම නුගල මද්විද්‍යාලේ එකත් සමර කරගෙන කරාටි ක්‍රීඩාවෙත් අපි පාසලේ කරාටි කණ්ඩායමේ නායකයා විදිහට මෙන්න කටයුතු කරනවා වකිම් සම්භාරයක් ඔක්කොගෙම අධිකම ඒවත් සමර කරගෙන ඉදිරියට යනවා ඉතින් දැන් ඔහුගේ පැත්තර හැරුණාට පස්සේ අපිට නිතර ඇහෙන වචනයක් තමයි නායකයා කියන්නේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කරාටි කණ්ඩායමේ නායකයා මගේ නායකත්ව කතාවට මොහොතකින් එන්න ඊට කලින් දැන් අයි අපි ගත්තට පස්සේ පාසල් වයසේදී අපිට තෝරගන්න ශිෂ්‍ය විදිහට අපිට තෝරගන්න ලැබෙන ක්‍රීඩා ගණනාවක් තියෙනවා පාසල් ඇතුළේදී අපිට සම්මුඛ වෙන ක්‍රීඩා ගණන ඇත්තට වැඩි ගණනින් වැඩි දැන් ඔය සියලුම ක්‍රීඩා ඇතුළේ ඇයි මේ කරාටි ක්‍රීඩාව තෝරගන්නේ කොහොමද මේ කරාටි වලට යොමු වෙන්නේ ඇත්තම කියනවා මම කරාටි ක්‍රීඩා පටන් ගන්නේ 3 වසරේදී 2013 නුගල ප්‍රාථමික විද්‍යාලයෙන් එතකොට පාසලේ ඒ ප්‍රාථමික පාසලේ වැඩි ක්‍රීඩා තිබුණේ පටන් ගද්දිම ඉස් ක්‍රීඩාව ජිම්නාස්ටික් කරාටි වගේ තමයි තිබ්බේ සාමාන්‍ය පිරිළමෙක් සාමාන්‍ය කැමති වෙන වගේ කරාටි ක්‍රීඩාවනේ මම ඒකට තමයි යොමු වුනේ ඒ හින්දා කොමාරි ඒ ආපු ගමන තමයි මේ වෙනකන් දුර ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ මම ඉස්සරම කරාටි ආරම්භ කරන්නේ පාසලේ වුණුකරු ඉදිරියේ තිලකරත් මාස්ටර් ඊට පස්සේ මං 3 වසර 4 වසරේදී කරාටි ක්‍රීඩාව කරලා 5 වසරේදී ක්‍රීඩාව නොකර 5 වසරේ 6 වසරේ කරන්නේ නැහැ කොහොමත් 5 වසරේදී ශත් විභාගෙ තිබ්බ නිසා ඒ වගේ කරමින් තිබ්බා ඊට පස්සේ නැවත 7 වසරේ නුගල මධ්‍යවිද්‍යාලයේදී කරාටි ක්‍රීඩාව ආරම්භ කරනවා එතකොට පෙරියේ මේ ගාමිණී සිරිවර්ධන මාස්ටර් ඒ තාක් දුර ඇවිල්ලා ඒ මාස්ටර්ගෙන් හොඳ පුහුණුවක් ලැබලා ඉදිරියට ආවා අවසනාවන්ත ලෙස අපේ සිරිවර්ධන මාස්ටර් මේ අවුරුද්දේ ජනවාරි වල නැති වෙනවා කනකඩු දෑක මොහොතක් එතනින් පස්සේ අපි මම අපේ කණ්ඩායම මෙවුවේ ගාමිණී සමරතුංග මාස්ටර් ඒ මාස්ටර්ගෙන් තමයි ඊළාට පුහුණුව ලැබුවේ ඒ මාස්ටර්ත් එක්ක වටා අපි කටහිට සිරිවර්ධන මාස්ටර්ගේ ගෝලය උච්ච ගොඩක් මාස්ටර්ස්ලා මේනකට අපිට ගව කරනවා ඒවත් කරගෙන මේ ජයග්‍රහණත් ලබාගත්තේ ඒ මාස්ටර්ලාට පින් සිද්ධෙන්න එතරම් කිව්ව ක්‍රීඩාව ඇතුළේ ඔහු වෙන ගමන එහෙමයි විශේෂයෙන් දැන් ක්‍රීඩාවක් කියලා ගත්තට පස්සේ තීරණාත්මක මොහොතවල් ගණනාවක එකතුවක් සමහර විට ඔබව මෙහෙවන ගුරුවරයාගේ ඉඳලා ඔබගේ ජයග්‍රහණය දක්වා සියලු සාධක මං හිතන්නේ අර සම්භාවිතාවක් ඇතුළේ කරගෙන දේවල් වෙලා තියෙනවා හැබැයි ඒ සියල්ල ඇතුළේ ජයග්‍රහණය හෝ වේවා පරාජය හෝ වේවා එය සුභවාදී හෝ වේවා අසුභවාදී හෝ වේවා ක්‍රීඩකෙක් විදිහට ඔබට පුළුවන් නම් මෙය Tamanගේ පැත්තට හරව ගන්න ඔහු නැත්තම් කවිදොයි ඇවිල්ලා තියෙන ගමන වගේ හරි අපූර්ව ගමනක් ඔබට එන්න පුළුවන් වේවි දැන් ජයග්‍රහණය ගැන කතා කරපු හිමි මගේ ඉදිරියේ දෙන මං හිතන්නේ සාහිත්‍ය ගොන්නක් මට එහා පැත්තේ තියෙනවා පදක්කම් ගණනාවක් සහ අනිත් පැත්තෙන් කවිදුගේ චරිතය දිහා හැරලා බලුවට පස්සේ අයියාගේ චරිතය දිහා හැරලා බලුවට පස්සේ මේ කළුපටි දාරියෙක් කෙනෙක් ටිකක් කැවිලා වෙන කතාවක් කියලා දිනවා ක්‍රීඩාව ඇතුලේ ලබාගත් ජයග්‍රහණ මොනවද ක්‍රීඩාව ඇතුලේ කියන්නේ 2014 ඉඳන් මේ වෙනකන් ටූර්නමන්ට් වලට සහභාගී වෙලා තියෙනවා කිව්වොත් එතන තියෙන වගේම මට මතකයවත් එක්ක බැලුවොත් පසරත් එක්ක මතකයවත් බැලුවොත්
දස් දා හතරි දස් දාහතරේ පේරාදිනයේ පේරාදිනයේ මේ තියෙන ඉන්ඩෝ ස්ටේඩියම් තිබ මීට එක්ක කාතාංචේ ප්‍රථමස්ථානය කුමදයාංශේ ඉවෙන්ටගේ දෙවන ස්ථාන ලබාගන්නවා තා බැලුවොත් දෙදස් විස්සේ ISK ඉන්ටර්නේශනල් ෂෝටකාන් කාටි ශෝෂේෂතය කරන මීට ඇතිව මාතලේ ඒ මීට්ගේ කාතා ඉවෙන්ටගේ ප්‍රථමස්ථානය කුමති ඉවෙන්ටගේ ප්‍රථමස්ථානය දෙකම ලබාගන්නවා ඊට අමතරව දෙදස් දහටේ දස් දහටේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා කරාරය තරගාවලියේ කාතා ඉවෙන්ටගේ තුන්වන ස්ථාන ලබාගන්නවා දස් දහනවේ තුන්වන ස්ථාන ලබාගන්නවා තරගාවලිම ඒත් සමගම දෙදස් විසියකේ තිබ්බේ නෑ මොකද කොරුණාව සංගති තත්ත්වය මුලටම ආවරණය කර තිබ්බෙන්ද තුනමන පුත් තිබ නෑ දස් විසි දෙකේ ආය තිබ්බා ඒම ඉට්ටගෙන් උත්තමස්ථාන ලබාගන්න පුළොගුණ සමස්ත ලංකා කරාටි තරගාවලේ අර වසරක කාලය තුළ කරපු කැපකිරීම තුන්වන ස්ථානය ප්‍රථමස්ථානය බවට පරිවර්තන වුණා ඒ කැපකිරීම තමා පුහුණුවීම තියෙන පුහුණුවීම් කිරීමේ ප්‍රතිඵලයක් තමයි ඒක වසරකින් ප්‍රථමස්ථාන ලබාගත්තා තවත් බැලුවොත් 2022 එතනින් පස්සේ 2022 මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා කරාටි තරගාවලියේ කාතා ඉවෙන්ටගේ දෙවන ස්ථානය කුමිත ඉවෙන්ටගේ දෙවන ස්ථානය සහ කණ්ඩෑම් කාතා අංශේ තුන්වන ස්ථානය අපි කණ්ඩායම ලබා ගන්නවා 2023 මධ්‍ය පළාත් පාසල් ක්‍රීඩා පළාත් තරගාවලියේ කාතා අංශේ තුන්වන ස්ථානය කුමිත අංශේ තුන්වන ස්ථානය ලබා ගන්නවා විදි තමයි ජයග්‍රහණ ගොන්නක් ඇතරු ඔහුගේ කතාව දිහා හැරලා බලුවට පස්සේ නිකන් මම හිතනවා ජයග්‍රහණ ටික මතක් කරන්න කිව්වට පස්සේ නාමාවලියක් වෙන ජයග්‍රහණ මතක් කරන්න. පීඩකගේ කතාව එහෙමයි. ජයග්‍රහණ වලින් කිරිලා තියෙන්නේ. හැබැයි ඔහුගේ කතාව අහගෙන ඉන්නකොට අර එක තැනකදී හරි අපූර්ව කතාවක් කියනවා. වසරක කෙටි කාලයක් ඇතුළේ කරපු කැපකිරීමින් ඉඳන් ජයග්‍රහණ ගොන්නකට ඒක හේතුවක් වුණා කියලා. කැපකිරීම තව තියෙන අධිෂ්ඨානය ජීවිතය ඇතුළේ තියෙන පෙළඹවීම මේ සියල්ලම එකතුනම තමයි. ඒකනම් මේ වගේ ජයග්‍රහණ ටිකට එන්න පුළුවන්ද? කෑම්ස් බලන ඔබ හිතන වැඩි. කවිදු අයිය කියලා කියන්නේ කරාටි ක්‍රීඩා පැත්තට විතරක් ඉන්න කෙනෙක්ද කියලා. හැබැයි එහෙම නෙමෙයි. ඔහුගේ ජීවිතය තුළ හරි අපූර්ව නායකත්ව ලක්ෂණ ටිකක් අඳුර ගන්න පුළුවන්. කොහොමද කියලා කිව්වොත් එහෙම මේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදිහට පාසල ඇතුළේ කටයුතු කරනවා. අපි දන්නවා දැන් ප්‍රධාන ශිෂ්‍ය නායකයා කිව්වට පස්සේ සෑහෙන වගකීම් ගණනාවක් තියෙනවා. සෑහෙන කැපකිරීමක් කරනවා. මොකද සැලකිය යුතු කාලයක් ශිෂ්‍ය ජීවිතය ඇතුළේ වෙන් කරන්න සිද්ධ වෙනවා තමන්ගේ තනතුරෙන්. පාසල ඇතුළේ ඉන්න ලොකුම තනතුරුදාරියා විදිහට මගේ ශිෂ්‍ය අතර කොහොමද වෙන කැපකිරීම කොහොමද මේ දේවල් කලමනා කරන්න කරගන්නේ ඔව් මල්ලි ඉස්සර මගේ පාසල ගැන කිව්වොත් වෙන මධ්‍ය විද්‍යාලය මධ්‍යම පළාතේ තියෙන ප්‍රධාන පෙළ පාසල මධ්‍යම පළාතේ තියෙන ලංකාවේ ප්‍රධාන පෙළ පාසල මධ්‍යම පළාතේ වැඩිම ළමයි ඉන්න පාසල අතරේ ප්‍රධාන තැනක් ගන්නවා මොකද ළමයි 4500 ආසන්න ශිෂ්‍ය ප්‍රජාවක් ඉන්නවා ශිෂ්‍ය ප්‍රජාව ඇතුළේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන එක කාටවත් ලීසින් කරන්න ගන්න පුළුවන් දෙයක් නෙවෙයි එතකොට මම ඉන්දිර මම 2023 2024 අතර අදාළ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකවට වත් වෙලා තිනවා ඒ මොනමුකුත් නිසානේ මේ කරාටි ක්‍රීඩාව සහ මගේ පෞරුෂත්ව දැකපු ගුරුරුන්ගේ දේවල් හින්දා තමයි මේ මම ප්‍රධාන ශිෂ්‍ය නායකවට වත් වෙලා ඉන්නේ මල්ලිගේ විදිහටම එක ලේසි වැඩක් නෙවෙයි කොම කලමනා කරන එක දැන් 2024 කෙළ විභාගෙත් වෙනවා කරාටි ක්‍රීඩාවෙත් ඉදිරියට තව යන්න හිතන් ඉන්නම ඒවත් එක්ක පාසලේ සම්පූර්ණ වැඩවලට සහයෝග දෙමින් ඒවත් කරන එක ලේසි වැඩක් නෙමෙයි ඒවා අමාරු වැඩක් කොහොමද ඉදිරියට ඒවා කලමනාකරණය කරගම නෙමෙයි ඉදිරියට එනවා දැන් නයි මේ ශිෂ්‍ය නායකයා ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදිහට කතාව එහෙමයි දැන් ක්‍රීඩාව සහ මේ තනතුරු මේ සියල්ල ඇතුලේ දැන් ක්‍රීඩාවෙන් චුට්ටක් පරිබාහිරව පාසල ඇතුලේ තවත් ඉදිරියට කරගෙන යන විෂය පරිබාහිර ක්‍රියාකාරකම් මොනවද? විෂය පරිබාහිර ක්‍රියාකාරකම් මල්ලි මම තාක්ෂණ විෂය වැඩ කරන්නේ. තාක්ෂණයේ ටෙක්නොලොජි කරන්නේ ඒ ලෙවල් වලට. ඒක තාක්ෂණ අංශේ වැඩ කරලා සිදු කරනවා. පාසලේ
media betterat produk yang melatih no, ini lagi luku deval tadi nih karena di karena gue balance kerjaan dong nisa produk lu level lu yang melanai ini level gue. Tawat abang cricket kira apa kira? Iya kali ya. Pasal ini beda yuk kamu kamar kerjaan dong nisa kalau cricket kira apa kerjaan metua mungkin cricket kira orang sempurna dah. Hal yang keren di Indonesia. Iya kita beri ya bisa coba segala. Mungkin ini nomoran mungkin karena tiap perdana itu mereka itu berarti ini nanti mau mencari jangan kerana tiap kelab agan nuana. Ada apa nih jiwitnya perdana orang mungkin itu dia agen. Anik pasten buat itu ini ilang perdana mende karate kerida winna mau. Ting neng karate kerida ini perdana mende kita mengapa karate kerida petrin neng. Mungkin itu dia tiap neng. Palu pati apa yang kita back ni black belt dega. Peter dega kau mungkin buat apa sih ada. Waktu sama aja tiap cuti banyak tiran ni. Kami satan kalau itu lepas hari itu mungkin hilang nuai kita. Namun then, ayat tik kami situ kerupuk kata bahaya itu di mama. Enak kata kata orang mama kami black belt itu kita itu ini khususnya tte. Vivida kalau pelak pikan vivida ranges kalau thaman gaya kiawa nu vivida belt setien. Vivida warna valing setien. Kata agar mungkin kami belt itu kata. Belt itu kata agi buat kalau kita kerana na adu itu lama ek. Isrom 10 kiri kan, kan dah awan seni tuan patangan ni tuh baru build white build ni. Itu ni pasi me build tu le pilih kat tu, cuma 10 kiri ke sudu partiya. Ia pasi 9 kiri ke sudu partiya. Mending ratu parta ribbon ni aja no, ini build dia tu. Tapi si 8 kiri ke yellow build tu, 7 kiri ke yellow build tu, 6 kiri ke green build tu. 5th QV ke green belt, 4th QV ke purple belt, itu pasti 3, 2, 1 brown belt, no. Itu pasti sama first dan ni, first dan ni kaya ni alpati, ni kaya ni. Itu first dan ni ke dan tiennya diri dan dan dahak dulu, dahak tiennya. Ini dan ni lagi secara gila sama belt tu lekatan dari ini, lekatan dari hari ini. Ini lagi malay hui dulu belt kira. Eh, kalau pada ini, inna kene, koi bagi kene dikibot. Kalau pada hari ini, kianne, samaan ya, adunuk lama ikte, dia kira dengen puna kene. Kianne, sense kene, sense kene, kianne guru hari. Jaman bahasa, ini dikibot sense kene. Jero sense kene, kianne kalau pada hari, then mangkua kalau pada ini, seni tiang agila. Training, pastonya training, hari tiang katte sama, tiang katte kena sihan kene. Kianne. Kalau parti yang pahar pasalnya pahar higher hatta, itu lagi negar. Betul kata anda tema itu belt yang kalau parti dari kene kan lagi sih. Kepa kirim kerana dah mangga tu nih tu nawa sendiri dah meh negang karate kalau tuan meh kalau parti yang lewa kat tengah lagi sih sama lagi sih ganja kat tiap tino. Abai daksita adi nanti kila saya akan nama tu. Daksita adi enna, mungkin daksita adi enna tuan kalau parti. Ini dan, api gatter pasi saman ni, kau tu api dah kini warna kehipeh api tera mangi tanya ni, parti, tapi balon aku dengan luku kata waktu ramai belt agit, dan belt agit kata aku mana potong, jiwite karate kreda tu, khususnya tanah kampen aku, aku mana ni kreda ayat daya panik sam beragam, khususnya tarangga wibahagi ag penamaan itu ianam, aku mana apa susah sekali wibahagi penamaan itu ianam potong, aku mana ayat daya panik ay kreda ayat ramai sam beratai nirmani kerja, memang mali. Adapun agak itu, saman tak kalah sahaja nanti nana memikut berdiri. Mungkin kita bisa sekarang dia saman tak kalah sahaja nanti nana berdekatkan. Kreda orang agak keran pulak saman tu. Kalah sahaja hari itu saman maintain kerana tu. Saman ni dah nak kira pasal kadu tu kumat. Udah hati saman pernah kat terpasi payah kalah ni pasal ini. Itu ni pasi kreda orang. Kira apa teh adanya kalau itu lah, tawat pada sesi pervisi atau ni tawat perasa. Sebab itu tamang itu kalau mana kerjaan kalau sana terasa. Jika kita tamang istirahat ni, ni lagi, kom sama berkerjaan. Irwel itu dawas itu api saat hari sekolah pasal dia practice kerana dawas deka perdana dawas ini, balada ini seni sura dah. Jika kita api udit practice kerana ayah mari dah. Jadi si pasal kardio itu cuma pelabing itu mengkerjakan ini bagi semua. Itu siaran mendebal kalau mana kerana kerjaan ini, amasan ini mungkin terhadap apa ni tulah sarat kegawanan tekeran anda perlu kreda betulah, bahawa
ජයග්‍රාහි ගමනාන්තයකට යන්න පුළුවන් දතියෙනවා. ඉතින් දැන් ඔය ක්‍රීඩාව සම්බන්ධ කතාව ඔහොම වෙනකොට අවුරුරි මේ අද චෑම්ප් රැඩස්ටාන බලන කෙනෙක් ඇහුවොත් කොහොමද මේ වගේ මේ ක්‍රීඩාව ඇතුළේ මේ විදිහේ ගමනක් කෙරෙන්නේ? අවින්දු අයියා වගේ කොහොමද ජයග්‍රහණ ටිකක් දිනාගෙන දැන් කරාටි ක්‍රීඩාවෙම නියැලෙන්න කැමති කෙනෙක් ඉන්නවද? කොහොමද මේ කළු පැටිය දක්වා එන්නේ? අපි ටිකක් කියමු. එහෙමයි මල්ලි. ඕන දෙයක්ම කැපකිරීමක් කරන්න ඕනේ. يعني අධ්‍යාපනගෙන මම පෞද්ගලිකව අධ්‍යාපන කටයුතු සමහරක් ඒවා මගහැරිලා තියෙනවා මේ වගේ තරගවලට ඉද්දී. يعني තරගවලට ළඟදී මම ගාලේ තරගයකට ගියා. අපරි 13ක් විතර අධ්‍යාපන කටයුතු අඩාල වගේ දවස් 3ම. ඒක දවස් 3 බැලුවොත් ඒ දවස් 3 විතරන්නේ සතියෙම නැති වුණා. ඒක පුහුණුවීම් වලත් ඉරතෙදි පාසල් කාලේ පුහුණුවීම් සදා යොමු කරගත්තා. ඒත් එක්කම අධ්‍යාපන කටයුතු මගහැරුණා. හැබැයි එතනින් පස්සේ මම මේ අධ්‍යාපන කටයුතු මගහැරීත්‍යව කරගත්තා. ඒ වගේ තමයි අලුතෙන් එන්න හිතන් ඉන්න කෙනෙක්ට අලුතෙන් කරාටි ක්‍රීඩාව කරන්න කැමති කෙනෙක්ට දෙන්න තියෙන උපදේශය තමයි අධ්‍යාපනය එක කරගන්න. අපි මාස්ටර් නැතුණු මාස්ටර් කලින් දැන් කියලා තිබ්බේ අධ්‍යාපනය එක කරගන්න. මේක දෙක කරගන්න. එක දෙක ඔය දෙක විතරයි තමන්ගේ ජීවිතේ. මේ දෙක කරගත්තොත් උකුත් අතපසු වෙන්නේ නැහැ. ක්‍රීඩාවත් කරගත්තා, එකත් කරගත්තා. ඒ වගේ තමයි. ඉතින් ක්‍රීඩකයෝ විදිහට ඔවුන් එන ඒ ජයග්‍රහණ දිනාගනිමින් ජයග්‍රහණ හඹාගෙන එන ගමන ඇතුළේ මචන් ඔවුන්ගේ ජීවිත ඇතුළේ තමන්ගේ අරමුණු දෙක සඳහා තියෙන අවධානය සෑහෙන වැඩි සාපේක්ෂව. අපේ ජීවිත ගතතර පස්සේ අපේ ජීවිත ඇතුළේ අපේ අරමුණු ගණනාවකට අපි එකපාර අවධානය දෙනවා. නමුත් ඔවුන් විශේෂයෙන් පාසල් වයසේ ඉන්න ශිෂ්‍යෙක් මේ වගේ ක්‍රීඩාවකට ඉදිරියට යනවා කියලා කියන්නේ අධ්‍යාපන එක පැත්තකින් අනිත් පැත්තෙන් ක්‍රීඩාව. මේ දෙක අතර තමන්ගේ අවධානය දෝරණය කරගනිමින් හරි අපූර්ව ගමනක් එන්න ඕනේ. ඉතින් අයියේ මේ චෑම්ප්ස් මැදිරියට ටිකක් අලුත් වැඩක් තියෙනවා. චැලෙන්ජ් ප්‍රශ්නයක් කියලා. තරඟකාරී අපි කියමු අහම්බෙන් තෝරගන්න ප්‍රශ්නයකට අයියට උත්තර දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ප්‍රශ්න තෝරන්නේ මම නෙමෙයි. ප්‍රශ්න තෝරන්නත් මම අයියටම දෙන්නේ. ප්‍රශ්න තෝරලා මට ප්‍රශ්න දෙන්න. ප්‍රශ්න අහන්න. දැන් කලින් ජීවිත ගැන කතා කරපු හින්දා දැන් අපි ගත්තොත් එහෙම අපේ ජීවිතේට ක්‍රීඩාව ඇතුළෙන් එකතු කරන්න පුළුවන් දේවල් ගණනාවක් තියෙනවා. ඔහුගේ ජීවිතය ඇතුළේ මම හිතනවා ක්‍රීඩාවෙන් හරි අපූර්ව දේවල් එකතු කරගෙන ඉන්නවා. චැලෙන්ජ් ප්‍රශ්නේ පැත්තට ගියාට පස්සේ කාලය හරහා ගමන් කරන්න අවස්ථාවක් ලැබුණොත් තෝරගන්නේ අතීතයට යන්නද අනාගතයට යන්නද? ජීවිතය ගැන කතා කරමින් හිටපු හින්දා දැන් කාලය හරහා යන්න හම්බුන ජීවිතය යන්නේ අනාගතයටද අතීතයටද? ඒක නෑ හිතා ගන්නවා රීවිලි වාරා. මම දෙපැත්තම කියන්නම්. මට අතීතයට යන්න පුළුවන් වුණොත් මම ඉස්සරම යන්නේ මාස්ටර් නැති වෙන්න කලින්. මගේ මාස්ටර් නැති වෙන්න කලින් අපිට ගොඩක් දේවල් කියලා දීලා. ඒ මාස්ටර්ත් එක්ක පුහුණුම් කරන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා තාම. ඒ වුණාට කාලය වැඩක් නැහැ කතා කරන්න කියන. අනාගතයට යන්න උනොත් මම අවුරුදු 10ක් පස්සට ගිහින් ඉස්සර පස්සේ කලින් මේ අනාගතේ ගිහින් කරන්න හිතන් ඉන්නවා. මගේම පුහුණු කඳුරක්. ඒ කියන්නේ මගේ කරාටි පුහුණු කඳුරක් වගේම ආරම්භ කරලා මගේ මාස්ටර්ලාත් එක්ක කතා කරලා ඒ වගේ දේවල් කරන්න කැමතියි. කොහොමත් ක්‍රීඩාවෙන් තමයි ඉදිරියට යන්න කැමති නැහැ. කරාටි ක්‍රීඩාවම තමයි ඉදිරියට යන්නේ. ඔහුගේ ජීවිතය ඇතුලේ ඔහුට කාල තරණ හැකියාව කමුණුත් එහෙනම් දැන් චෑම්ස් බර්න ඔබ දන්නවා. ඔහු මොකද්ද කරන්න හරි හිතාගෙන ඉන්නේ කියලා. ඉතින් දැන් ක්‍රීඩා පැත්තෙන් ඉදිරියට යන බලාපොරොත්තු වෙන ඉන්නවා කියන්නේ ජීවිතය ඇතුළේ ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. අධ්‍යාපන නිසා ක්‍රීඩා. මේ දෙකෙන් ඉදිරියට යන බලාපොරොත්තු තියෙනවා. ඉදිරි අනාගතය ඇතුළේ මොකද වෙන්නේ? අධ්‍යාපනයේ පැත්තෙන් බැලුවොත් මම ටෙක්නොලොජි කරන නිසා එකත් ඒ ලෙවල් විභාගයේ හොඳට පාස් වෙලා තව වැඩිදුර අධ්‍යාපනය කරලා සිවිල් ඉංජිනේරුවෙක් විදිහට වැඩේ කරන්න බලාපොරොත්තු ඉන්නවා. ලීසි නැහැ වැඩේ. කාලාටි ක්‍රීඩාවත් ක්‍රීඩාවකුත් එක්ක එකත් කරන ගමන් හොඳ පුහුණුකරුවෙක් කළා මගේම මේ ගෝලයේ පිරිසක් හදන්න තමයි කැමතිෙන් ඉන්නවා. ලොකු හිණයක් තියෙනවා මගේම ගෝලය ටිකක් හදාගන්න කියලා. ඉතින් දැන් අවිදු අයියා වඳුරුල්ල දෙනකොටම
සමිඳු කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා අහුවට පස්සේ ඔහු අපිට කියපු කතාව තමයි ටිකක් දේවල් කියලා දෙන්න දේවල් අහන්න කැමති කෙනෙක් කියලා. තව අනිත් අයගෙන් දේවල් අහගෙන ඉගෙන ගන්න සහ දන්න දේ කියලා දෙන්න කැමති කෙනෙක් කියලා. ඉතින් ඔහුගේ අනාගතය ඇතුළේ ඔහු ක්‍රීඩකයෙක් විතර ඉදිරියට යන ගමන ඇතුළේ ඔහු බලන්නේ ඔහු දන්න දේ බෙදලා දෙන්න. මම හිතනවා එහෙම තමයි චෑන්ස්ලා. Taman දන්න සියල්ලම Taman ගේ කරගෙන රහසේ තියාගෙන නෑ දේවල් බෙදා ගන්න. ඉතින් දැන් ඒ විදිහට දන්න දේවල් ටිකක් බෙදලා දෙනවා නම් දේවල් ටිකක් දැනගෙන ඉන්නේ. ඒ දැනගෙන ඉන්නපු දේවල් ටික උගන්න මේකම. ඒ කියන්නේ මේ ගමන ඇතුලේ උදව් කරපු විශාල පිරිසක් ඇති අද මතක් කරමු. විශාල පිරිසක් ඉන්න ඇත්තටම කිව්වොත් තරෝම මතක් කරනවා මගේ අම්මයි තාත්තමයි. අම්මයි තාත්තයි නැත්තම් ඕන කෙනෙක්ට කොච්චර දුරක්වත් එන්න විදියක් නැහැ මේ වෙනකොට. ඊළඟට මම මතක් කරනවා මගේ පුහුණුකරුවා. තරෝම පළවෙනි පුහුණුකරුවා කිරණත්න මාස්ටර්. ඊට පස්සේ ගාමිණී සිරිවර්ධන මාස්ටර් දැන් මගේ වර්තමාන ගුරුතුමයා ගාමිණී සිරිවර්ධන මාස්ටර් ඒ මාස්ටර් වෙනවට ගොඩක් උදව් කරලා තිනා මට මේ තරක් එන්න ඒ වගේම පාසලේ ගුරුවරු ඉන්න ගොඩක් ඉන්නවා මෙතන මතක් කරන් ඩියොත් ගුරුවරු මහත් එක තරහ වෙනවා එන්න මම කතාව මතක් කරන්නේ නැහැ ගොම ගොඩක් ගුරුවරු ඉන්නවා එක වසරට ඉඳන් ගුරුවරු ඒ ගුරුවරුත් මට ගොඩක් උදව් කරා මේ වගේ අවස්ථාවලට එන්න chance ගන්න ඒ වගේම සමහර ගුරු මට උදව් කරා උදව් කරන්න හිතන් හිටියා මොකද එයා මේ පිටරට ටූර්නමන්ට් වලට යන්න උදව් කරන්න බලන් හිටියා ඔහොත් හැමෝටම ආර්ථික අපහසුතාව තියෙනවා ඒක නිසා එයාලට ඒක කරගන්න බැරි වුණා කොහොම හරි මම බලන් ඉන්නේ මගේ ගෝල් එකට කොහොම හරි මගේ අතින් ඒ වගේ chance එකක් අරන් දෙන්න මට බැරි chance එක අරන් දෙන්න මම ලොකු හිණයක් තියෙනවා ඒ වගේ දෙයක්. මොකද මට වැරිච්ච දේ කාර්යාරී කරලා ලබා ගන්න. ඒ ළමයාගේ සතුටයි මගේ සතුටයි කොහොම එකයි ඒ වගේ තමයි තමයි. දැන් එහෙම අවසාන අර්ථයේදී නිකන් ඇහෙනවා අපිට තරංගාවලි කිහිපයක් මග ඇරුණා වගේ කතාව. දැන් අපි කියමු මේ මොකද්ද ඒ සිද්ධ වෙච්ච කතාව සහ ක්‍රීඩකෙක් විදිහට මොනවද ලැබෙන්න ඕන දේවල්? මොනවද මේ වෙලාවේ ක්‍රීඩකෙක් විදිහට ඉදිරියට යන්න අවශ්‍ය වෙන දේවල්? සහ මග ඇරුණු තරංගාවලි ටික ගැනත් අපි කතා කරමු. පල්ලි මෙහෙමයි. දැන් අපි තරගවලට ගොඩක් සහභාගි වෙලා තියෙනවා අපේ ළමයින්ට පාසලෙන් අඩුපාඩු ලැබිලා තියෙන කියන පාසලේ ආර්ථික අපහසුතාව තියෙනවනේ හැමෝටම කොහොම හරි අපි ක්‍රීඩා කරන්න තරගවලට ගියාට පස්සේ ගොඩක් ළමයින්ට අර අපි සාමාන්‍ය සිමෙන්ති පොළේ ප්‍රැක්ටිස් කරන්නේ ප්‍රැක්ටිස් කරාට තරගවලට ගියාම තියෙන තටාමිය ප්‍රැක්ටිස් එක ඒකේ ප්‍රැක්ටිස් කරන ඒකේ කරන්න ගියාම ළමයි ගොඩක් ඩවුන් වැටෙනවා වැටෙනවා එතන ඒ කියන්නේ එයාලට මානසික වැටෙනවා එතන තරග කරන්න ගියාම ඒ වගේ අඩුපාඩු තියෙනවා මෙට්‍රස් අඩු ඒ වගේ අඩුපාඩුත් එක තමයි අපිත් ඉස්සරහට ආවේ ඒ වගේ මල්ලි තරග ජයග්‍රහණ තරග මග ඇච්චව කියන්නේ මල්ලි ඉදිරියේදී ඉදිරියේදී වගේම කලිනුත් අපිට තරග තිබ්බා අපේ අයියා කෙනෙක් මේ තරග වලට ගිහින් තියෙන මැලේසියාවේ ආ විතරයි අපි ගිහිල්ලා තියෙන්නේ මැලේසියාව තරග කියලා අපි අගය කෙනෙක් කෙනෙක් අපි ආශිර්වාදන මාස්ටර් කෝල් දෙන්නේ ඒ දෙන්න විතරයි ගිහින් තියෙන අනිත් කාටවත් ඒ වගේ ටෝර්නමන්ට් වලට යන්න බැරි වෙලා තියෙනවා මොකද මේ ආර්ථික පරිස්ථා තත්ත්වත් එක්ක ඒ තමයි එනේ හැම තමා ගොඩක් වෙලාවට ක්‍රීඩා වෙතර ඉදිරියට යනවා නම් අපිට අවශ්‍යයි හොඳ පෙළඹවීමක් හොඳ ශක්තියක් විවිධ පාර්ශවවලින් ක්‍රීඩකයෙක්ට තමන්ගේ ක්‍රීඩා කෞශල්‍යයෙන් විතරක්ම ඉදිරියට යන්න පුළුවන් දුර සමහර විට අපිට වැඩි කරගන්න පුළුවන්. ඔවුන්ට යන පරාසය අපිට වැඩි කරගන්න පුළුවන්. ඔවුන්ට නිසි විදිහ අනුග්‍රහක බවතු එහෙම නැත්නම් ගුරුහරුකම් ලබා දෙන පාර්ශව මේ සියල්ල එක සාධකයක් දෙසා තමන්ගේ අරමුණු ටික එක තැනකට ගත්තොත්. දැන් ඒ කතාව ටික එහෙම වෙනකොට කරාටි ක්‍රීඩාව කරන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් අද මේ චෑම්ප් සර්ස්ටාන බලනවා නම් ගෙදරින් චෑම්ප්ලට චෑම්ප් කෙනෙක් ඉදිරිය ගියන් තියෙන මොකද කරාටි ක්‍රීඩාව පැත්තරෙන් ඉන්න අයට ක්‍රීඩා පැත්තරෙන් ඉන්න කට්ටිය මල්ලි මෙහෙමයි කරාටි ක්‍රීඩාව කියන්නේ අධ්‍යාපනයේට කිසිසේත්ම බාධාක් වෙන ක්‍රීඩාවක් නෙමෙයි ඒක මම විශ්වාස කරන දේ මොකද අපේ ගොඩක් කරාටි ක්‍රීඩක මේ වන විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබමින් සිටිනවා මාත් කොමත් විද්‍යාලයෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා අධ්‍යාපන කටයුතු වල බාධාක් වෙන්නේ නැහැ බලන කෙනෙක්ට මම කියන්න තියෙන්නේ බය නැතුව කරාටි ක්‍රීඩාව තෝරගන්න. ඔයාලට ලොකු අනාගතයක් හදාගන්න අනාගතයක් හදාගන්න පුළුවන් කරාටි ක්‍රීඩාව කරන ගමන් අධ්‍යාපන කටයුතු කරන්න කාලය වෙන් කරගන්න පුළුවන්. සමහර ක්‍රීඩා වර්ගයේ ජීවිත කාලෙම වේදන් කරන්න ඕනේ නැහැ ක්‍රීඩාවටම. ඒ වගේම කැපකිරීම කරන්න ඕනේ.
කියන්නේ සීමිත කාලය තුලත් සීමිත කාලයක් ලැබුණොත් ඒ කාලය තුල තමන්ගේ උපරිම ප්‍රමේ යොදලා පුහුණුවීම් කරන්න ඕනේ. මම ආරාධනා කරන හැමෝටම කැමති මේ කලරි ක්‍රීඩාව කරන්න කියලා. ගොඩක් මම දන්න හිතන විදිහට මගේ මං හිතන විදිහට ලංකාවේ කලරි ක්‍රීඩාව ගොඩක් ළමයි කරන්නේ නැහැ. සමහරක් ළමයි දන්නේත් නැහැ. මම අධ්‍යක්ෂක දෙයක් මම එක දවසක් අපි අණ්ඩෑම ගියා කලාටි සම්දර්ශනයකට. ඒ ළමයි මුකුත්ම දන්නේ නැහැ. දැකලවත් නැහැ කලාටි කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ වගේ තමයි දන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවා. දන්න කට්ටියත් ඉන්නවා. දන්න කට්ටියත් නෝ දන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ඒක බලන කෙනෙක් කියන්නේ හොඳට ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගැනීමත් අධ්‍යාපනත් එක්ක කරගන්න පුළුවන් දෙයක් ඉඳා බය නැතුව කලාටි ක්‍රම තෝරගන්න වල හොඳ අනාගතයක් තියෙනවා. දැන් ක්‍රීඩාව පැත්තෙන් සහ ඉදිරියට යන ඕනෙම කෙනෙකුට මම කියනවා ඔහුගේ කතාව ඇතුළේ ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. දැන් අයි ක්‍රීඩකෙක් හෝ වේවා වෙන ඕනෙම ශේෂ්ත්‍රයක් ඇතුළේ බොහොම ලාබාල වයසේ ඉන්න තමන්ගේ දක්ෂතාවයන් ටික දක්වමින් ඉන්න කෙනෙකුට අවශ්‍ය අවස්ථාවක් පොදු සමාජය ඇතුළට එන්න දැන හඳුරගෙන කතා කරගන්න. එහෙම නැත්නම් අපේ සමාජය ඇතුළේ ඉන්න මිනිස්සු විදිහට අපේ අවධානය ලබා ගන්න. ඉතින් දැන් එහෙම අවස්ථාවක් මම හිතනවා උදා වයසේදී අපිට හම් වෙන අවස්ථා ප්‍රමාණය හරි අඩුයි. චෑම්ස් අතර නිර්මාණය වෙන ඒ වගේ අවස්ථාවක් මොකද හිතන්නේ මේ අවස්ථාවක අනිවාර්යෙන් ගොඩක් සතුරේ මේ වගේ දේවල් තමන් හිතේ තියාගත්තට දෙයක් කියාගන්න දෙයක් නෑ කියාගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මට මේ ලැබුණ අවස්ථාව තමත් වටිනවා ඒකට මම චෑම් ප්‍රූව් එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී එන්සී ඒ වගේම මල්ලි කී විදිහට තමන් පොඩි කාලේ දාන තමන්ට chances ලැබෙනවා හැමෝටම chances ලැබෙනවා ඒ chances තමයි ගන්න බය හිතෙනවා හිතනවා මම මේ කරොත් හරියයි නැද්ද ඒ වගේ හිතනවා දැන් මම මේ ගැන මේ මට මේකේ පණිවිඩය ආව ගමන් මම ඒක බෑ කියලා කිව්වනම් මට මේ අවස්ථාවක් නැහැ ඒ වගේ අවස්ථා හැමෝටම ඉන්නෙත් නැහැ ඒ වගේම ඔයාලට කියන්න තියෙන්නේ ඒක ලාබාල වයසින් ළමයින්ට තමන් ලැබෙන chances එකක්වත් මග අරගන්න එපා චාන්සස් මග අරගත්තොත් ඒ චාන්සස් අය ලැබෙන්නේත් නැහැ. දැන් කලින් අපි චැලෙන්ජ් එක වගේ කාලය අපසර ගන්න බෑ ඇත්තම කතාව. කාලය අපසර ගන්න බෑනේ ඇත්තනේ. ඉඳ තමන් ලැබෙන චාන්ස් එක එවිලියම ගන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒ චැම්පියන් කතාව එහෙම නැත්නම් කවිදෝයේ කතාව ඒ විදිහට ඔබට අපිට කියන්න පුළුවන් වෙනවා. සාමාන්‍ය සමාජය තුළේ අපි ජීවත් වෙනකොට සාමාන්‍යයෙන් අපිට දෛනිකව මුණ ගැහෙන මේ වගේ චැම්ප්ලා. ඔබේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ඔවුන් අඳුරාගන්නේ නැති එක. ඔවුන් අපිට අඳුරාගන්න පුළුවන් නම් මම හිතනවා සමාජය තුළේ අපිට පුළුවන් ඔවුන්ගේ දක්ෂතාවයන් වලට ඔවුන්ට ලැබිලා දෙනට වඩා ඉඩක් ලබා දෙන්න. ලැබිලා දෙනට වඩා වටිනාකමක් ලබා දෙන්න. ඉතින් මේ වගේ චැම්ප් කෙනෙක් එකයි හම්බ වෙනකන් ඔබට සුවදායි අනාගතේ.